අපිත් එක්ක වෙච්ච සාකච්ඡාවේදී අපි පැහැදිලිවම කිව්වා මේ IMF එක agreement එක අපි වෙනස් කරනවා. අත වශයෙන්ම මේ පැත්තේ ඇහෙන කතාව තමයි මහත්වෝ අපි කොහොමද රෙද්දක් ඇඳගෙන වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දෙන්නේ පොහොට්ටු ඉඳගෙන කියලා. හරි. එතකොට මන් දන්නේ නැහැ කොයි විදියට මේක මහ පොළොවේ බෙදෙයිද කියලා. හැබැයි එක දෙයක් නම් අපිට මහ පොළොවේ තියෙනවා. ඒ කියන්නේ දවන්ත බෙදීමක් මෙතන ඇති වෙලා තියෙනවා. එතකොට මේ බෙදීම ඇති වෙන්න හේතුත් අපි මේ දවස්වල මාධ්‍යයේ දකින විදියට ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තියෙන මත බේදාත්මක වෙනසක් තියෙනවා කියලත් අපිට පේනවා. ඒ කියන්නේ පොහොට්ටුව පෙනී සිටියේ යම් ආර්ථික දර්ශනයක් වෙනුවෙන්. එතකොට ඒ ආර්ථික දර්ශනය සම්පූර්ණයෙන්ම කණපිට ගහලා වෙන ආර්ථික දර්ශනයක් මේ පිළිබඳව තමන්ගේ විශ්වාසය වෙනස් කරන්න කියලා මිනිස්සුන්ට කිව්වට මන්ත්‍රීලා ඒව නොයෙකුත් හේතු වලට වෙනස් කර ගත්තට මිනිස්සු බොහෝ දුරට එතනට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන පාටක් මට මේ පේන්නේ නැහැ. එතකොට දැන් මෙතන සමහරු මං අහගෙනයි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දේ පෙරදුනොත් එහෙම බැරි වෙලාවක්වත් පෙට්‍රල් රුපියල් 5000යි පෝර රුපියල් 50000යි කියලා මිනිස්සුන්ව බය කරලා මේ දැඩි අන්තවාදී දක්ෂිණාංශක කණ්ඩායමට, ඒ කියන්නේ පොහොට්ටුවේ වික්‍රමසිංහ කණ්ඩායමට ඡන්දෙ ලබා දෙන්න කියලා බය කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. මේක කඩා වැටෙයි, මිනිසුන්ට කන්න නැති වෙයි, බෙහෙත් නැති වෙයි, 2022 තත්වෙට මේ රට වැටෙයි. ඒ නිසා මේකේ වචනයක්වත් වෙනස් කරන්න බෑ IMF වැඩපිළිවෙලේ. ඒ නිසා මේකත් එක්කම ඉස්සරහට යන්න ඕනේ කියලා. දැන් මේ කියන්නේ කවුද? IMF වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙච්ච මිනිස්සු. IMF එක එපා, IMF එක කියන්නේ යකෙක්, IMF එකත් එක්ක කිසිම දවසක කිසිම රටක් ගොඩ ගියේ නැහැ, ඒ නිසා අපි IMF එකට යන්නේ නැහැ කියලා කියපු කට්ටිය. මොකද මේක මම හොඳට දන්නවා. මම තමයි වැඩිපුරම සහ මුලින්ම IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ බේරගන්න කියලා පාර්ලිමේන්තුවේ 1000 පාරක් දුකවද කතා කරපු මිනිස්සයා නිසා මම ඒක හොඳටම දන්නවා. ඒක දැන් මේ වික්‍රමසිංහ පොහොට්ටුව කණ්ඩායම කියන්නේ IMF එකේ වචනයක්වත් අකුරක්වත් ඉරි කෑල්ලක්වත් වෙනස් කරන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ගේ දැන් මතය. වික්‍රමසිංහ මහත්තයා නම් කොහොමත් එතන තමයි හිටියේ. හැබැයි දැන් අනිත් ඔක්කොම ආපු කට්ටිය හරි දැන් IMF එක සරණං ගච්ඡාමි, පීටර් බ්‍රුවර් සරණං ගච්ඡාමි, සර්වත් ජහන් සරණං ගච්ඡාමි කියලා තමයි කියන්නේ. දැන් IMF එක අපිට හම්බුණානේ. ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් හම්බුණා. ඊට පස්සේ සජි ප්‍රේමදාස, කබිර් හෂිම්, මම අපේ කණ්ඩායමත් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. එදා ඉරාන් රට ගිහිල්ලා හිටපු නිසා ඔහුට සම්බන්ධ වෙන්න බැරි වුණා. එතකොට අපි හිතුවා මේ කට්ටිය JVP NPP එකේ කට්ටියත් එක්කත් හම්බ වෙන්න ඇති කියලා. මන් දන්නේ හම්බුණාද නැද්ද කියලා. හැබැයි එහෙම දැන් මාධ්‍ය අපි දැක්කෙත් නැහැ. ඔවුන් ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරෙත් නැහැ. ඒ නිසා මට ඒක සම්බන්ධයෙන් කතා කරන්න බෑ. නමුත් අපිත් එක්ක වෙච්ච සාකච්ඡාවේදී අපි පැහැදිලිවම කිව්වා මේ IMF එක agreement එක අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මෙන්න මේ විදියට. මූලික ව්‍යුහයේ වෙනස්කම් කරන්න සිද්ධ වෙලා තියෙනවා.
ඒ වෙනස්කම් සිද්ධ කරන්නේ රටේ ආර්ථිකය අපනයන අභිමුඛ ආර්ථිකයක් දක්වා ඒ පැත්තට ගමන් කරවන්න දිරිගන්නන්න.